අපි ඇවිල්ලා ඉන්නේ විල්පත්තුවට. ඉතින් මේ තැන ගාඩන් ඩිසයින් එක ප්ලෑන් කරනවා. ඉතින් මම ඔයාට මේකේ ස්ටෙප් බයි ස්ටෙප් අපි කරන් යනකොට අයිඩියා එක ඔයාට අනිවාර්යෙන් ගෙනල්ලා දෙන්නම්. මේ වීඩියෝ මම කැමතිම වීඩියෝ. මොකද වගාවට අමතරව පොඩි ඇඩ්වෙන්චර් එකක්. සමහරක් පුරුදු වෙලා ඉන්නේ වන විනාශයට. මම හිතනවා ඔයත් මේ වීඩියෝ එක බැලුවහම වන විනාශය වෙනුවට මහා පරිමාණ වගාවට යොමුවීමක් ඇති වෙයි කියලා. මේ විල්පත්තු රිවර්සයිඩ් කැම්ප් එකේ දෙවන අදියරටයි මම ඇවිල්ලා ඉන්නේ. මෙතන ඔයාට වගාව ගැන අදහසක් ගන්න ගමන සෝබා දහමට කිට්ටු වෙන්න අවස්ථාවක් ලබාවෙන. ගෙවතු වගාවට කැමති ඔයා ව්‍යාපාරික වශයෙන් වගාවට කැමති නම් වටිනා අදහස් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. මෙතන ගස් ගෙදරට නැග්ගහම ඈතින් තඹපන්ණියේ පාටට තියෙන පස් කඳු පේනවා. ලස්සන විල්පත්තු වනය පේනවා. අලි කොට්ටි මොනරු වගේ සත්තු ගොඩක් දකින්න පුළුවන්. අපි මේ සුන්දර භූමියේ කරන ගාඩන් ඩිසයින් ප්ලෑන් එකට ස්වභාවික පළතුරු කැරයක කන්සෙප්ට් එකක් ඇඩ් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ පරිසරයට ගැළපෙන ගස් වර්ග තමයි යොදාගන්නේ. මේක මොකද මේව අනාගත වස්තුනේ. ඒ හින්දා අපි කිසිම ආගන්තුක ශාකයක් මේකට දාන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු ගස් අතරට පොඩි පළතුරු පඳුරු එක් කරලා ලස්සන පළතුරු කැරයක් හදනවා. මේ කැලේ නීති රීති ගස් අතර පිළිවෙලක් දුරක් නැතුව ස්වභාවික පරිසරයක් මවන එක අනිවාර්යෙන් කරනවා. අනික ඔයා හොඳින් නිරීක්ෂණය කළොත් ඔයාට වැටේ මේ කජු ගස්වල ලයිට් දාලා වගේ කජු පූලන් එල්ලුණාට දැන් මේ ගස්වල උස අඩි 3කට වඩා නැහැ. අපේ දැන් කොළඹ ප්‍රදේශේ නම් කජු ගස් අවුරුදු 3ක් විතර යනකොට අඩි 10කට වඩා උස යනවා. මෙහි පොල් ගස් අවුරුදු 3න් පීදෙනවා. මොකද මේ නිකන් අර පොල් ත්‍රිකෝණෙට ටිකක් ළඟ ප්‍රදේශයක්. ඉතින් වගාවට වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න මෙහි අලි වැටක් එහෙම දාලා තියෙන්නේ. මේකට එහයින් බොරු අලි වැටකුත් තියෙනවා. එහෙම නැත්නම් උන් සමහර වෙලාවට අර පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ කොට එහෙම ගෙනල්ලා අලි වැටටත් දාලා ඒකත් හානි කරන්න. මෙතන කොච්චර මොනරු හිටියත් වගාවට නම් ලොකු හානියක් නැහැ. හැමතැනම විල්ලු. ඒක වෙන්නේ නැති විල්පත්තුව කියන නම යෙදිලා තියෙන්නේ. අද නම් වැස්සකුත් ගියා. සමහර විට කොළඹ අපිට පුරුදු වෙනස් වෙන නිසා ඒකෙන් ටික වෙලාවක් වැඩි ඊට පස්සේ අඩුයි. නමුත් මේ වැස්ස එක විදිහට සමාන්තර, ඒ කියන්නේ එකම ප්‍රමාණයකට තමයි වැස්සේ ඊළඟට ටක් ගාලා පොළව මඩ වුණා. අනික මේ පොළවේ විශේෂ ලක්ෂණය තමයි එක තැනක වැලි පසක් ඊළඟට අනිත් තැන මඩ පසක්, ඒ කියන්නේ මැටි වගේ තව තැනක තද පසක්. ඉතින් තැනින් තැනට වෙනස්. ඉතින් මේ වගේ තැනක අපි පැල, ඒ කියන්නේ පළතුරු දාන්න උනත් ප්ලෑන් කරද්දී අපි ඒ පස අණුව ගැළපෙන විදිහට පස සකස් කිරීම අත්‍යවශ්‍යයි. නැත්නම් ඔයාට හොඳ වගාවක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මෙහි වැස්ස අඩු හින්දා මේ යොදාගෙන තියෙන ඉරිගේෂන් සිස්ටම් එක ගොඩක් ප්‍රයෝජනවත්. ඉරිගේෂන් සිස්ටම් නොතිබෙන්න මෙච්චර ලස්සනට කජු පොල්ලු තිබ්බට ආත්ත දෙහි වගේ, ඒ කියන්නේ මේ ශාක සාර්ථකව නොහෙදෙන්න ඉඩ තිබුණා. අපි එක කොටසකට එළවලු පාත්ති දැමීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. මෙතන මේ ජලාශයේ ගැටට, ඒ කියන්නේ කාදනය වෙන හින්දා ඒකට අපි පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ওই view එකට බාධාවක් නොවෙන්න බරුගස් වගේ ඒ වගේ ශාක සිටවන්න. මේ ඇතර මේකේ කිඹුලොත් ඉන්නවා. ඉතින් ඒක හානියක් නැහැ. මේ භූමි වාගේ පළුගස් රාශියක් තියෙන එක ගහකටවත් හානියක් කරලා නැහැ. ඉතින් මේ පළුගහේ හදලා තියෙන ගස් ගෙදරට ටොයිලට් ෆැසිලිටි පවා තියෙනවා. ඉතින් කාට හරි මේක නැවතිලා, ඒ කියන්නේ නිෂ්කලංකව ඉන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ගස් ගෙදර ගැන වීඩියෝ එකක් අවශ්‍ය නැහැ කියන්න මම වෙනම වීඩියෝ එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි, දැන් මේ පළතුරු වර්ග ඒව ගැන වෙන වෙනම වීඩියෝ නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයාට මේ වීඩියෝ ගෙන දෙන්න. සමහර විට ඔයා අපේ YouTube channel එකේ මේ විදිහේ වීඩියෝ දැකලත් නැතු ඇති. ඉතින් ඔයාට මේක වෙනම අත්දැකීමක් වෙන්නේ නැති. හැබැයි ඉතින් ඔයා වගාවට යොමු වෙනවා නම්, එහෙම නැත්නම් garden plan එකක් කරනවා නම් මේ වැනුත් ඔයාට සමහර අයිඩියා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යෙන් ප්‍රයෝජනවත් ඉති. ඒ හින්දා අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඊට අමතරව ඔයා දැනට subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් මතකෙතුව click කරන්න. මොකද bell icon එක එබ්බොත් විතරයි මේ අපි දාන වටිනා වීඩියෝ වලට miss නොවී වට notifications විදිහට හම්බ වෙන්නේ. ඉතින් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.